ചെട്ട് വെറ്റില വെറ്റില ගීකතට අපූරු ගීපොද වැස්සක දොරට වැඩුමක් හෙට අනිද්ද දිනේ ළඟා වෙනවා. අපි ඒ ගැන කතා කරන්නයි ඔස් නිවුස් ලංකා කණ්ඩායම අද හමුවන්නේ ඒ අපූර්ව සංගීත නිර්මාණ ශිල්පිනිය. සංගීත විශාරද චමරි වීරකෝන් ආයිබෝන් කියා පිළිගන්නවා. ආයිබෝන් සහන්. අද විශාරද චමරි වීරකෝන්. හැබැයි එදා උදාර වැඩසටහනේ අපුරු ළමා ගායිකාවක් ලෙස දොරට මතකද යකි? ඔව් සහන්. ඇත්තටම අමතක කරන්න බැරි සුන්දර අතීතයක් ඒක. පුංචි කාලෙම පාසල් අවදීන් පටන් ගත්ත සංගීත ජීවිතයේ අපූරු කඩීමක් වුණා උදාර වැඩසටහන. ඒක අපිට තෝරගන්නේ අපි කටහඬ පරීක්ෂා කරලා. ඉතින් පුංචි කාලෙම උදාර වැඩසටහනින් මගේම ගීතයක් ගායනා කරන්නට ලැබීම සුවිශේෂ අවස්ථාවක්. ඒ වරම එදා දිනා දෙන්න ඔබට අතහිත දුන් ගුරුවරු ඇති. ඉගෙනගත් පාසල මතක ඇති. මතක් කරමු. ඔව්. මගේ පාසල කොළඹ වැල්ලවත්තේ ශාන්ත ලෝරන්ස් පාසල. ඒක කන්‍යාරාමයක් කිව්වොතින් නිවැරදි. අමතක කරන්න බැරි බොහෝම කරුණාවන්ත කන්‍යා සොයුරියන් සහ ගුරුවරුන් රැසක්ගේ ආශිර්වාදය හා දැනුම් සම්භාරයක් එකතු කරගෙන තමයි මම මගේ පාසල් ජීවිතය ගෙන ගියේ. පාසලේ කලා කටයුතු වලින් ආරම්භ කරපු මම මගේ අම්මගේ උමනාව නිසා සංගීතයට හා ගීතයට ඇති දක්ෂකම නිසාම විශාරද නන්දාමාලිනියන්ගේ සංගීත ආශ්‍රමයට එක්කගෙන ගියා. එතනින් තමයි මම සංගීතය මුලකුරු කළේ. එදා අම්මගේ අතේ එල්ලි සංගීතය උගනගන්ට ගිය චමරි අද වනකොට ගුරුවරියක්. ඒ විතර නෙමෙයි ඔබ විශේෂයෙන්ම මේ සංගීතයේ ඉහළ පැලට ඉගෙනගත් කෙනෙක්. ඒ ගැන මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? මේ වෙලාවේදී මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සංගීත නිපුන් මංජුලා සෙනුරත්න මහත්මියව. ඇයගේ යටතේ තමයි මම වැඩිදුර සංගීතය අධ්‍යයනය කළේ. විශාරද ද උපාධිය ලබා ගත්තේ එතුමිය යටතේ. ඉතින් එතුමිය බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ කාලේ ඒ ගුරුවරයාගේ කින් ඉගෙනගත්ත දේත් එක්කම මං ඉගෙනගත්ත දහම් පාසලේ හිටපු ගුරුවරුන්ගෙන් ලැබිච්ච ආශිර්වාදය හා මඟ පෙන්වීම යටතේ අපි බොහොමයක් භක්ති ගීත ඉදිරිපත් කළා. ඉතින් ඒ කාලේ අපිට මුණ ගැහුණා කීර්ති පැස්කුව, මහේන්ද්‍ර පැස්කුව, ධනංජය සෝමසිරි වගේ දැන් ඔය බොහෝම ඉහළ තැන්වල ඉන්න කලාකරුවෝ. ඉතින් ඒගලන්ත් එක්ක එකතු වෙලා තමයි මම පුංචි අවදියේ මගේ සංගීතය පටන් ගත්තේ. පුංචි අවදියේ එවැනි ඇසුරක් තිබූ ඇය අද වෙනකොට විශාරද චමරි වීරකෝන් ලෙස කාතරම් ජනප්‍රියයි. කොච්චර කල්ද මේ සංගීත දිවියේ මේ ගමන අද වෙනකොට? සහන් අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නොත් වයස වෙනවා. හැබැයි මම සංගීතය පටන් ගත්තේ අවුරුදු 8 පමණ විතර. ඉතින් එතෙක් මෙතෙක් කල් අද වෙනකම් මම ගායන කටයුතු වලත් සංගීත කටයුතු වලත් නිරත වෙලා ලංකාවේදීත් බොහෝම මොහොමයක් කටයුතු වල නිරත වුණා. එතනදී මම මතක් කරන්න ඕනේ මම වැඩ කරපු ආයතනය හැට නැෂනල් බැංකුව මූලිම කටයුතු විතරක් නෙමෙයි බොහෝම කලා කටයුතු වලට අතහිත දුන්න තැනක්. ඉතින් ගරු රියන් සිටි විජේතිලක මහත්මයා මම මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා. එහෙදි මට බොහෝමයක් කලා කටයුතු වලට සහභාගී වෙන්නට ලැබුණා. ඊතර සංචාරවලදී පවා අපේ දක්ෂකම් පෙන්වන්නට ලැබුණා. එහෙදි මම ගායනය, නර්තනය, කතනය වගේ දේවල් වලට සහභාගී වෙලා මගේ දක්ෂතාවයන් සැඟවෙන්න නොදී තියාගන්නට මට හැකියාව ලැබුණා. සංගීතයේ ප්‍රගතියේ සහකාරියක් වන්න නැත්නම් ඒ ගමනේ දිගු අත්වලක් ගෙන යන්න චමරිට හොඳ අස්වැසිල්ල නැත්නම් අවස්ථාවක් ලැබෙනවා වැස්සක් වගේ. මොකද්ද මේ වැස්සක් වගේ? වැස්සක් වගේ
වැස්සක් වාගේ ගීතය මීට අවුරුදු 3-4කට විතර කලින් බොහෝම ආධුනික රචකවරයෙක්ගේ අතින් ලියවිච්ච ලස්සන ගීතයක්. නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණය කරලා මේකට අපූර්ව රූප රචනාවකුත් එකතු වුණා සහන්. ඒක ලංකාවේදීත් බොහොම ජනප්‍රිය වුණා. ඒ වගේම මෙල්බන් නුවර මාධ්‍යයට බොහොම ස්තුතිවන්ත වෙන්නට මේ ඒ සින්දුව මෙහි බොහොම ජනප්‍රිය වුණා. ඉතින් ඒ ජනප්‍රිය වීමත් ඒ වගේම මගේ ගෙදර අයගේ සහ මටම හිතවත් බොහෝ පිරිසගේ ඉල්ලීමක් අනුව තමයි වැස්සක් වාගේ ගී ප්‍රසංගය එළි දක්වන්නට අපි හිතුවේ. වැස්සක් වාගේ කිව්වට මේ පිටුපස මහා ගීත ගේපද රචකයන්ගේ දායකත්වය එවගේ මහා සංගීතවේදීන් බොහෝ පිරිසකගේ අත්දැකීමත් ඔබට ලැබිලා තියෙනවා. මතක් කරමු ඒක ගැන. අනිවාර්යයෙන්ම සහන්, මුලින්ම මහා සංගීත අධ්‍යක්ෂකවරයෙකු වෙන නවරත්න ගමකේ බොහොම කරුණාවෙන් සිහිපත් කරන්නට ඕනේ ගෞරවයෙන්, ඒ වගේම මහේන්ද්‍ර පැස්කුව. ඒත් එක්කම මම වාසනාවන්ත වුණා රෝහණ වීරසිංහ, කීර්ති පැස්කුව, කසුන් කල්හාර, ඉන්ද්‍රජිත් මිරිහානගේ, ඒ වගේම නවක පරපුරේ දක්ෂ සංගීතවරයෙක් වන නිසල් ගංගොඩගේ වැනි අයගේ සංගීතමය දායකත්වය ලබා ගන්නට, ඒත් එක්කම ගීත රචනය කතා කරන්නට ඕන නිසාහන් මෙල්බන් නුවරින්ම අපිට එකතු වෙනවා කිත්සිරි වීරසිංහ කියලා අපිට හිතවත් කෙනෙක්. එයා මට ගීත දෙකක් නිර්මාණය කරලා තියෙනවා, සිසර දිසානායක, ඊට අමතරව බන්දුල නානයක් කාරවසම්, යමුනා මාලනි පෙරේරා, බුද්ධදාස ගලප්පත්ති, දොස්තර යසනාත් ධම්මික බණ්ඩාර, නාලක සේනසිංහ වැනි කට්ටිය මගේ ගීත රචනාවලට සහභාගී වුණා. ඒ වගේම අශිකා ශාමණි නෙළුම්දෙනිය වැස්සක් වාගේ ගීතය නිර්මාණය කළ දුන්නා. ඇවත් මම සිහිපත් කරනවා මේ වෙලාවේ. ඇය එසේ සිහිපත් කරද්දී විශාරද චමරි වීරකෝන් කතරම් වාසනාවන්තද කියලා අපිට හිතෙනවා. මොකද හරියට මේ කවදද මේ වැස්සක් වාගේ ප්‍රසංගය අපිට අපේ හදවත් වලට දැනෙන්නේ? කවදද මේක අපිට දකින්න ලැබෙන්නේ? වැස්සක් වාගේ ගී පොද වැස්ස මගේ කුළුඳුල් ගීත නිර්මාණ එකතුවත් එක්ක අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා සැප්තැම්බර් 6 වෙනිදා සවස 6ට හැම්ප්ටන් පාර්ක් රිවර්ගම් පර්ෆෝමින් ආර්ට් සෙන්ටර්හිදී එළි දක්වන්නට සහන්. ඒ වගේම පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්න හිතුණා. මේ නවක අපූර්ව සංගීත අධ්‍යක්ෂවරයෙක් ඔබ සොයාගෙන ඉන්නවා. කියන්න මේ කණ්ඩායම ඔබ පසුපස ඉන්න කණ්ඩායම කවුද කියලා. බොහෝම වැදගත් ප්‍රශ්නයක් සහන්. මං හරීම සතුටින් ඒකට උත්තරේ දෙනවා. මොකද අසංක ලියනගේ තමයි මගේ මේ වැස්සක් වාගේ ප්‍රසංගයට සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. මේ ඔහුගේ කුළුඳුල් ප්‍රයත්නය. අපි සංගීත අධ්‍යක්ෂකවරයෙකුත් දොරට වඩිනවා එදාට. ඉතින් ඒත් එක්කම මං හරීම වාසනාවන්තයි, අසංක වගේ දක්ෂ සංගීත දැනුමක්, ඒ වගේම සංගීත දැනුමක් ඇති දක්ෂ තරුණ සංගීතඥයෙකු සමග ප්‍රවීණයෝ ඩී.ඩී. ගුණසේන මහත්මයා, ජූඩ් ෆර්නෑන්ඩෝ, ඉන්ද්‍රජිත් මිරිහානගේ, ප්‍රදීප් ගමගේ, චන්දිම ජයතිලක, ඒ වගේම අපේ තිසර මල්ලි, තිසර බණ්ඩාර සහ රංග බටනලාවෙන්, ඒ වගේම අරෝෂ ජයවර්ධන, ඒ පිරිසත් අපිට එකතු කරගන්න ලැබිච්ච එක මගේ ලොකු භාග්‍යයක් කියලා මා හිතනවා. වැස්සක් වාගේ ගී පොද වැස්සේ ඔබ තෙමෙන්න ආසනම්, ගී අහන්න අසන්න ආසනම් කවදද, කොහොමද චමරි මේ සඳහා ටිකට් පත් තියෙන්නේ? ඒ සඳහා ඔබේ ආරාධනාව අපේ මෙල්බන් රසිකයන්ට යොමු කරොත් අපි කවුරුත් සතුටු වෙනවා. වැස්සක් වාගේ ගී පොද වැස්ස මගේ කුළුඳුල් සංගීත ප්‍රසංගය දුරට වැදුම සැප්තැම්බර් මාස 6 වෙනි සෙනසුරාදා හැම්ප්ටන් පාර්ක් රිවර්ගම් performing art center hidi savasa hayata pavattwannata api soodanam vela sitinawa e sandaha wedi vistara danagannata one nenum ajanta 04.6 702 355 yana dura katana ankayata amatannata puluwani ehema naththam os news lanka web adawien wedi vistara obata danagannata puluwan api obata aaradhana karamu
අපි විශාරද චමරි වීරකෝන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔස්නිස් ලංකාවෙනි මේ කාල හෝරාව වෙන්කීම සම්බන්ධයෙන්. ඉතින් ඔබේ වැස්සක් වගේ ප්‍රසංගය සාර්ථක වේවා කියලා අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා.